ආයුබෝවන් සියලු දෙනාටම අදත් රංගපුතා YouTube channel එකෙන් තරිඳු රංගේ බණ්ඩාර මම සංචාරකයා වන මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සන සත්වේ ඒ වගේම කවුරුත් ඒ සත්වයා ගැන ඉත ආදරෙන් දකින්නේ නැහැ ඒ සත්වයා ඇත්තම ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ සත්වයා අදන විට ජාන හොරුන් විසින් ඒ සත්වයාගේ ජාන සොරකම් කරන අවධියක් උදා වෙලා තියෙනවා ඉතින් මේ සත්වයා ගැන මම වැඩි වශයෙන් කතා කරන්න හිතුනේ කාගේවත් ආදරයක් නොදක්වන සත්වයක් නිසා ඉතින් කවුරුවත් ඒ සත්වයා ගැන හොයන්නේ නැහැ බලන්නේ නැහැ ඉතින් අද වෙන විට මගේ YouTube channel එකෙන් මම හිතුවා මේ සත්වයා ගැන විශේෂ කරුණු ටිකක් ඔයාලට ඉදිරිපත් කරන්න ඒ සත්වයා තමයි හවුස් ජෙකෝ කියලා කියන්නේ මෙයාගේ සයන්ටිෆික් නේම් එක තමයි හෙමිඩැක්ටිලස් ටුනේටස් කියලා කියන්නේ ඉතින් මේ සත්වයාගේ ෆැමිලි එක තමයි මේ සත්වයාගේ ෆැමිලි එක තමයි ජෙකෝස් කියලා කියන ෆැමිලි එක ඉතින් මෙයා ගැන කතා කිරීමේදී මෙයා ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕනේ මේ සත්වයා රාත්‍රී කාලයට තමයි විදුලි පහන් ආලෝකයේ තියෙන ස්ථානවල තමයි ක්‍රුමීන් ක්‍රුමීන් මකුලුවන් කැරපොත්තන් වැනි සතුන් ආහාර කරා යන්නේ. එතකොට දිවා කාලෙත් මේ සත්වයා ඉන්නවා නිකන් සැඟ වෙලා ඉන්න තමයි මේ සත්වයා ආස කරන්නේ. ඒ කියන්නේ කැමැති කැමැති සැඟ වෙලා ඉන්න දිවා කාලයේදී. රාත්‍රී කාලයේදී මෙයා ආහාර සොයාගෙන යනවා මෙයාගේ ලිංගික කාර්යයන් සඳහා නිරත වෙනවා ඒ වගේම සතුරන් සමග සටන් කරනවා ඉතින් මේ සත්වයා ගැන කතා කිරීමේදී මේ සත්වයා ගැන ප්‍රධාන වශයෙන් මම කතා කරන්න ඕනේ එක කතාවක් තියෙනවා මේ සත්වයා අවුරුදු 5ක් පමණ කාලයක් ජීවත් වෙනවා එතකොට වැඩුණු සත්වයෙක් ගැන බලන කල වැඩුණු සත්වයේ ප්‍රමාණය තමයි සෙන්ටිමීටර් 7.5ත් සෙන්ටිමීටර් 15ත් පමණ ප්‍රමාණයක් ගන්නවා කියන්නේ වැඩුණු සත්වයේ දිග ශරීරයේ දිග එතකොට අඟල් වලින් ගත්තොත් අඟල් 3ක් 6ක් අතර ප්‍රමාණයක් මෙම සත්වයේ වර්ධනය වෙනවා එතකොට මේ සත්වයාට සමහරක් කට්ටිය කියනවා සඳ කටුස්සා කියලා කියනවා ගේ කටුස්සා කියලා කියනවා සමාන නම් ඉතින් මේ සත්වයා අද වෙන විට ගොඩක් ජාන සොරුන්ගෙන් ගේ ගහණයට ලක් වෙලා මේ සත්වයාගේ ජාන සොරකම් කරන අවධියක් තමයි අද තියෙන්නේ. ඉතින් මේ සත්වයා ගැන කතා කිරීමේදී මේ සත්වයාගේ ජාන වලින් විවිධ පරීක්ෂණ කටයුතු කරනවා. විවිධ විද්‍යාඥයන් විවිධ මේ සතාගේ තියෙන හෝමෝන වලින්, ශරීරයේ තියෙන රසායන ද්‍රව්‍ය වලින්, විවිධ එන්සයිම, ඒ වගේම විවිධ බෙහෙත් වර්ග, විවිධ විෂ රසායනික ද්‍රව්‍ය නිපදවනවා. ඉතින් මේ සත්වයා ගොඩක් මාධ්‍යවල කියනවා මේ සත්වයා විසයි කියලා. හැබැයි මේ සත්වයා විස නැහැ. හුණා කියන සතා විස නැහැ. එතකොට හීලා කරගන්න පුළුවන්. මේ සතා හීලා වෙනවා. ඉතින් යම් තාක් ප්‍රමාණයකට හීලා වෙන්නේ. ඉතින් අද මං හිතුවා කවුරුත් කතා කරන්නේ නැති මේ සත්වයා ගැන ඔයාලට වචන ස්වල්පයක් ඉදිරිපත් කරන්න. ඉතින් සියලු දෙනාටම මගේ YouTube channel එක subscribe කරන්න කියනවා. මේ වගේ ලස්සන සත්තුන්, මේ වගේ වටිනා කියන සත්තුන් අපේ රටේ අනාගතයට වැඩදායි සත්තු පිළිබඳව ඔයාලට ඉදිරිපත් කරන්න රංගපුතා YouTube channel එකෙන් මම සූදානම් වෙනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න කියලා කියනවා. තවත් ඔයාලට මේ වගේ ලස්සන වැඩසටහන්, ලස්සන සතුන් පිළිබඳව ඉදිරිපත් කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.